සුපුරුදු විදිහටම ලෝක පුවත් වාර්තාවයි ඔබ වෙත ගෙන එන්නේ. ඒ අනුව අද දවසේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කළහොත් මේ වන විට බලදේශපාලනයේ පූර්ණ අර්බුදයක් ශ්‍රී ලංකාවේ ඇති වෙලා ජනාධිපතිවරයා අගමැතිවරයා අතර ලොකු ඝට්ටනයක් ඇති වෙලා තිබෙනවා. ඉතින් ජනාධිපතිවරයා අගමැතිවරයා ඉවත් කිරීම පිළිබඳ සාකච්ඡා කරනවා. අගමැතිවරයා කතාවන්ට ඉවත් වෙන්න කියලා ජනාධිපති කිව්වේ නැහැ කියනවා. මේ සියලු දේ තුළ ජනතාව දවසින් දවස බරපතල ඛේදවාචකයන් මුහුණ දෙමින් ගෙවන කාලවකවානුවකයි අපි මේ මොහොතේදී රැඳී සිටින්නේ. ඒ නිසා ඔබ රටින් පිට රැඳී සිටීම ඉතාමත්ම බුද්ධිමත් තීරණයක් කියලා අපි මේ මොහොතේදී මතක් කරනවා. ඒත් එක්කම අද දවසේදී අපි ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරමු. කුවේට් රාජ්‍යයේ ප්‍රථමයෙන්ම අද වාර්තා වෙලා තිබෙනවා මේ වෙද්දි හෙපටයිටිස් රෝගය තත්ත්වය පැතිරීමක් හේතු වෙලා තිබෙනවා. ඒ නිසා අවදානම්කාරී මට්ටමක් පිළිබඳ අනතුරු ඇඟවීමක් මේ වෙද්දි සිද්ධ කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව හෙපටයිටිස් රෝගය මේ වෙද්දි යම් පැතිරීමක් සිදු වෙමින් පවතින රටවල් කිහිපයකම. ඒ අතරතුර කුවේට් රාජ්‍ය තැම්මාකාරයකින් අවදානමක ලක්විය හැකියි කියන අනුමාන කිරීම තිබෙනවා. ඒ නිසා පෙර සිටම සූදානම් වීමක් විදිහට තමයි මේ වෙද්දි වාර්තා වන්නේ. ඒ අනුව සියලුම රෝහල් වලට සෞඛ්‍ය මධ්‍යස්ථාන වලට අවශ්‍ය කරන සර්කියුලර්ස් යවලා තියෙනවා කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ඉතා ඉක්මනින් මේ හට සම්බන්ධයෙන් සූදානම් වෙන්න කියන කාරණේ. ඒ වගේම විශේෂයෙන්ම the minister of health has raised an alert level in all facilities regarding of the net of the confront of the mysterious hepatitis unknown sources. මේ වෙද්දි වාර්තා කරන ආකාරයට hepatitis යම් outbreak එකක් ඇති වුණොත් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා සියලුම කණ්ඩායම් සූදානම් කියන කාරණේ තමයි කුවේට් රාජ්‍ය අද දවසේදී වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම විශේෂයෙන් වාර්තා වෙනවා local bank asked to disclose records of some persons and companies. සමහර සමාගම් වල සහ අවශ්‍ය කරන පුද්ගලින්ගේ තොරතුරු දත්ත ලෝකයේ බොහෝ පාර්ශ්වයෙන් ඉල්ලනවා. නමුත් ඒවා ලබා දීම අතිශය සීමාකාරී කර තිබෙන්නේ ඒවා විවිධ හේතු කාරණා මත පදනම්ව. ඒ නිසා ඉතාමත්ම තීරණාත්මකයි. මොකද වත්කම් සම්බන්ධයෙන් සංගවාගෙන සිටිනවා නම් ඒ සියලු දේවල් පිළිබඳ හෙළිදරව් කිරීම සිදු කිරීම ඉතාමත්ම අවශ්‍යයි. මේ වෙද්දි කුවේට් රාජ්‍යයේ මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින භාණ්ඩවල ඒකට හේතුව තමයි හජ් වන්දනාවට ජනතා විශාල ප්‍රමාණයක් මේ වෙද්දි පැමිණීමින් සිටීම. සමාවන් සෞදි අරාබියාවේ හජ් පැමිණීම සඳහා විශාල පිරිසක් පැමිණීමත් එක්ක හයිකින් ප්‍රයිසස් ඔෆ් හජ් පැකේජ් this year. ඒ වගේම තමයි මේ වෙද්දි අනෙකුත් රටවල් හජ් වන්දනාව සඳහා ට්‍රැවල් ලෑස්ති කරනවා. නමුත් මේ වෙන විටදී ආත්ම බරපතල තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මේ විදිහට මේවට යන්නටත් විසිට් වලට යන්නටත් මේ වෙද්දි හජ් උත්සව සමය නිසා වෙන ඉතාම තත්ිරේක පිරවැයක් ගෙවන්නට සිද්ධ වෙනවා කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ඒ වගේම තමයි මේ වෙද්දි කුවේට් රාජ්‍යයේ පෞද්ගලිකංශයේ තවදුරටත් දිරිමත් කළ යුතුයි කියන ප්‍රතිපත්තිය ඉන්නවා. ඒ අනුව පෞද්ගලිකංශයේ ලොකු දායකත්වයක් අවශ්‍යයි. ඒ දායකත්වය ඇතුළේ ඉදිරියට යන්නට පුළුවන් කියන කාරණිය ඔහු නිරන්තරයෙන් මතු කරන කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. ඒත් එක්කම අද දවසේදී අපි අවධානය යොමු කරනවා ඕමාන් රාජ්‍යයේ තොරතුරු වලට. ඕමාන් to split sovereign wealth fund into two portfolios. Oman merged the wealth funds two of years ago into the one entity holding assets valued 17 billion. මේ වෙද්දි රාජ්‍යයන් විවිධ ආර්ථික උපක්‍රමයන් අනුගමනය කරමින් සිටිනවා. ඒ හේතුව තමයි ඉදිරි තත්ත්වයේ ඉතාමත්ම අවදානම්කාරී තැනකට අපි ගමන් කරන්න ගෙන කාරණේ. මොකද මේ ක්‍රෙඩිට් ලයින් ටික අවසන් වුණාගෙන් පස්සේ අපි ආයුත්තේ කොතනටද කියන ප්‍රශ්නය අපට මූණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ වෙද්දි වාර්තා වෙලා තිබෙනවා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සුවිශේෂී තීන්දුව తీරන රැසක් අරගෙන තිබෙනවා. UAE travelers want minimum visa informalities this aid යනුවෙන් මේ පවතින උත්සව සමය නිමිති කරගැනීමේ ඉදා අවම ආකාරයේ උත්සව ප්‍රමාණයක් පැවැත්වීමත් යහපත් කියන කාරණේ තමයි දැනුවත් කිරීමක් කර තිබෙන්නේ. ඒ වගේම තමයි මේ වෙද්දි වාර්තා වෙලා තිබෙනවා විශේෂයෙන්ම ලෝකයේත් එක්ක සම්බන්ධ වීම සඳහා වුණු කඩකටයුතු සිද්ධ වෙමින් පවතිනවා කියන කාරණේ තමයි මේ මොහොතේදී පෙනෙන්නට තිබෙන්නේ. ඒත් එක්කම කටාර් රාජ්‍ය තොරතුරු වලටත් අපි අවධානය යොමු කරනවා. කටාරි wealth fund could be getting much bigger. මේ වෙද්දි සෞඛ්‍යමය ශාස්ත්‍රයේ කටාර් රාජ්‍යයේ පවතින අරමුදල තවදුරටත් වර්ධනය වීමක් සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් ඇත්තටම මේ රටවල් පිළිබඳ වාසනාවක් අපිට කතා කරන්න ලැබෙන එක අපි මේ වෙද්දි විඳින ඛේදවාචකයේ කොයි තරම්ද කියන දේ අපි බොහොම හොඳින් දන්නවා. ඖෂධ සම්බන්ධ ප්‍රශ්න, රෝහල් සම්බන්ධ ප්‍රශ්න, තෙල් සම්බන්ධ ප්‍රශ්නත් එක්ක මේ සියලු දේවල් වලින් තාමත්ම දැඩි ලෙස අපේ සංචිත ප්‍රමාණයන් දියාරු වී ගොස් සමහරයි ගොඩේම සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒත් එක්කම මේ වෙදි වාර්තා කරනවා කටා ස්ක්‍රැප්ස් ඩිස්ටන්සින් ඉන් මොස්ක්ස්. මේ වෙදි කටාර් රාජ්‍ය මාධ්‍යෝලාත්මක මාතෘකාවක් බවට ලෝකය පුරාම කතා බහට ලක් වෙමින් තිබෙනවා. ඒත් එක්කම තමයි අපි අවධානය කරන සෞදියට සෙකන්ඩ් COVID-19 බූස්ටර් ෆෝ පීපල් අබව් 50. ඒ අනුව මේ වෙද්දි සෞදිය දෙවැනි බූස්ටර් මාත්‍රාව ලබා දීම සඳහා වුණු කතිකාව ආරම්භ කර තිබෙනවා. වයස අවුරුදු 50ට වැඩි අයට දෙවන බූස්ටර් එන්නත ලබා දීම කුමන කාලවකවානුවේදී සිදු වේවිද කියන කාරණය පිළිබඳව ප්‍රශ්නයක් ගෙනවා. ඒත් එක්කම එයාලයින්ස් කට් එයා ෆෙයාර්ස් ෆෝ ඩොමෙස්ටික් ෆ්ලයිට්ස් රට ඇතුලේ සිදු කරන ගුවන් ගමන් සඳහා සෞදිය විසින් තීරණයක් අරන් තිබෙනවා. රට
අභ්‍යන්තරයේ ගුවන් ගමන් හැකිතාක් පාලනය කරගත යුතුයි මේ අතික්ෂේ පිරිවැයන් තරන්නට සිදු වෙලා තිබෙන මොහොතකදී. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා මේ මොහොතේදී බහරින් රාජ්‍ය තොරතුරු බහරින් to ban single use plastic bags from September. තනි පුද්ගලයෙකු විසින් plastic කවරයක් පාවිච්චි කරනවා නම් ඒ තහනම් කරන්නට මේ වෙද්දී බහරින් රාජ්‍යයේ සූදානම් කියලා වාර්තා වෙලා තිබෙනවා. මොකද හේතුව පරිසරයට සිදු කරන විනාශය ඉතාමත් බරපතල වැරැද්දක් නිසා. ඒත් එක්කම එක්සත් අරාබි එමිරු රාජ්‍යයටත් අපි අවධානය යොමු කරනවා. එක්සත් අරාබි එමිරු රාජ්‍ය වාර්තාමනෝ ඉන්දියන් එක්ස්පර්ට් wins 1 million අමරිකාන් ඩොලර් මිලියන එක ත්‍යාගය ඉන්දියානු පුද්ගලයෙකු ජයග්‍රහණය කර තිබෙනවා කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ. දුබායි ඩියුටි ෆ්‍රී රැෆල් එකේදී තමයි මේ විදිහට ඔහුට හම්බෙලා තිබෙන්නේ. ඉන්දියන් එක්ස්පර්ට් සයඩ්ට තමයි මේ කියන වාසනාව හම්බෙලා තිබෙන්නේ. ඔහුගේ ජයග්‍රහ අංකය වුණේ 4114. ඒ අනුව ඔහු මෙහි ජයග්‍රහකයා බවට පත් වෙනවා. ඒ ඉතාමත්ම සුවිශේෂ අවස්ථාවක් විදිහට තමයි අප මේ මොහොතේදී හඳුන්වලා දෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් දක්ෂයින් ලෝකයේ තුල විහිවීම මේ තමයි අද දවසට අදාළ වුණු පවතින කාරණා. අප තවදුරටත් ඉදිරියටත් පවතින කාරණා පිළිබඳව ඔබව දැනුවත් කරන්න විග්‍රහ කරන්න සූදානම්. අදට අපි ප්‍රාර්ථනා කරන ඔබ හැමෝටම යහපත් දවසක් උදා වෙන්න කියලා. අදත් සුපුරුදු විදිහටම